එකතුවේ පානය කොකාකොලායික අපි හැමෝම ජයම පතමු. අයිවන් ප්‍රියට ඩලුලි හිතවතුරින් අපි අදත් පිටිය කතා දිගහන්නවා ඔබත් එක්ක. මන්දන්න අපට කාලය පිළිබඳව සෑහන් සංග්‍රාමයක් තිබෙන සමගේ ආරාජදීන් දෙදෙනාව ප්‍රථමෙන් හඳුන්වා දෙවන්න අපි කෙලින්ම විශේෂයට අවතීර්ණ වෙමු. රුවන් කල්පගේ එතකම මලින්ද වර්ණපුර අටුවාටිකාට අවශ්‍ය නෑ මං කියනවටරා ගොඩක් විස්තර රටේ මිනිස්සු ඔබ ගැන දන්නා නිසා. හරි. ලෝකසලන් ක්‍රිකට් තරග මාලාවේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන්න අවසන් තරගයේ ඉන්දිය කණ්ඩායමත් එක්ක මුහුණ දුන්නා. ඔබේ එහි ඉරණම පිළිබඳව දන්නවා. නමුත් මට වක්කීමක් තියෙනවා මතක් කරන්න ඔබට. තරගයේ ප්‍රථමින් පන්දුර පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම කාසිය වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසු 264.7 මැතිවුස් තමන්ගේ තුන්වන ශතකය. එය විශේෂත්වයක්. ඔහුගේ ශතක තුනම ඔහු වාර්තා කරන්නේ ඉන්දියාවට එරෙහිව. අවසනාව ඔහු ශතක වාර්තා කළ හැම තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හොයාගෙන යන්න බැරි වුණා. ඔහු ලකුණු 113යි, තිරිමාන ලකුණු 53යි, ජස්ප්‍රීත් බුම්රා 37කට කඩුලු 3ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිමේදී ඉන්දිය කණ්ඩායම ඊටමත් පහසුවෙන් ලකුණු 265 වාර්තා කළේ පන්දු 43කුත් පන්දු සමයන පන්දු 43කුත් පන්දු 3ක් අවසානයේදී ලෝකේෂ් රාහුල් සහ රෝහිත් ශර්මා ශතකලාභින් ශර්මා වාර්තා පොත අලුත් කරනවා. ලෝක වාර්තා මේ ලෝක සුලන් ක්‍රිකට් තරග මාලා ඉතිහාසයේ එය කොතනින් අතර වේද කියලා කියන්න සමහරවිට තව තරග දෙකක් විතර ඉතිරි වේවි ඉන්දිය කණ්ඩායමට. කෙසේ වෙතත් කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා. කල්පේ හැබැයි ඔවුන් ප්‍රථමයෙන් පන්දුර පහර දෙන්නට තීරණය කළා. මේ තීරණය හරිද? සම්පූර්ණයෙන් වැරදි. අපි කතා කරන්නේ ද ඉන්දියාව පරාජය කරන්න ඕන නම් අපි අනිවාර්යයෙන් ඉස්සර පන්දු යවන්න ඕනේ. හොඳම උදාහරණයක් 2011 ලෝක කුසලානය, 2014 T20 එක. දැන් මේ අපිට ආයෙත් අවස්ථාවක් ලැබුණා. ඒකම අපි එංගලන්තයේ චැම්පියන්ස් ට්‍රෝෆි එකේ අපි ඉන්දියාව ආයෙ පරද්දවෙත් අපි දෙවෙනියට පන්දුර පහර දීලා. ඉතින් මං හිතන්නේ දත්තත් එක්ක ගත්තා මං හිතන්නේ පළවෙනියට එතන ගත්ත තීරණයම වැරදි. මලින්ද ඇයි මේ වගේ තීන්දුවකට යන්නේ නැත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම? බොහෝ වෙලාවට දිනේශ් අපි දන්නවා මේ වෙනකොට අපේ පිතිකරුවන් තුළ විශ්වාසයක් තියෙන්න ඕනේ හඹාගීල ජයග්‍රහණය කරන්න. මේ කණ්ඩායමේ ලකුණු පූර්ව අරන් බැලුවොත්, ලකුණු දත්ත සටහන අරන් බැලුවොත් මං හිතනවා ඒ තමයි පළවෙනිම හේතුව අපි මුල්ම පන්දුර පහර දෙන්න. මොකද එතකොට පන්දු යවන්නන්ට අඩු ලකුණු සංඛ්‍යාවකට නතර කිරීම සඳහා වාර්තා වරගෙන බැලුවම එහෙම වාර්තාවක් තියෙනවද ශ්‍රී ලංකා කණ්ඩායම? නෑ. නමුත් මේ ඉන්න තත්ත්වය අපි හැම වෙලාවෙම කියනවා අපි දැන් ඉන්න කරන්ට් සිටුේෂන් එක තමයි බලන්න ඕන. අපි මීට කලින් කරපු දේවල් අපි හිතුව දෙන 96 ලෝක කුසලානය ගත්තොත් එහෙම හැමදාම අපි චේස් කරපේ ගෙන කරේ. අපේ ස්ට්‍රෙන්ත් එක තමයි ඒක. නමුත් මේ වෙනකොට අපි මේ බොහොම මාර්ගෙන් තමයි ලකුණු 250ක් ලබා ගන්න. ඉතින් ඒ වගේ කණ්ඩායමක් ඉන්දියාවත් එක්ක ඔවුන්ට බැට් කරන්න දීලා 350ක් හඹා යන්න දුන්නොත් එහෙම ඊට වඩා බරපතල තත්ත්වයකට බැට් වෙනවා. නමුත් අවාසනාවකට අපි මෙතන වැඩේ දින දිනේ මෙහෙම අපි ලකුණු 270 ලබා ගන්නෙ එක ශතකය එක අර්ධ ශතකය. ඉන්දියාව එක් කඩුල්ලකට කඩු දෙකකට ශතක දෙකක් එක තමයි 275 ලබා ගන්නෙ. ඉතින් අන්න එතන තමයි වෙනස තියෙන්නේ. මුලින් පන්දුවට පහර දුන්නද දෙවෙනියට පහර දෙනවද කියන දෙයට වඩා පිටිකරුවන්ගේ තියෙන වගකීම හරි තැනේදී ඒව ඉෂ්ට කරාද කියන දේ තමයි. ඒවා මුකුත් නැතුව තරඟයකට ගිහිල්ලා අපි කලින් බැට් කරන්න ඕනේ, එහෙම නැත්නම් දෙවෙනුවට බැට් කරන්න ඕනේ කියන දේ කරන්න නායකයාට හරි අමාරුයි. ඔව්. ඒ කියන්නේ පිටතට පන්දුවටක් කරන්න බැරි ගොඩාක් දේවල් ඉතිරි වී තිබියදී කාසියට විතරක් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා විශ්වාස තබන එක තමත්ම වාසනාවන්ත තත්ත්වයක්. ඒ අතරතුරේදී මෙවර තරගමාලාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිටිකරුවන් යුගලයක් වාර්තා කළ ඕනෑම කඩුලක් සඳහා වන සාර්ථකම සමානතාවය ලැබු තිරිමාන්න සහ ඇන්ජලෝ මැතිව්ස් නිර්මාණය කරන ලකුණු 124ක්. එහිදී මේ තිරිමාන්න අනගේ සහායක ලබා දුන් ආකාරයක් දක්වන තුන පන්දු 68කින් ලකුණු 53ක් ලබාගෙන දැන් මේ සම්බන්ධතාවය පිළිබඳව සහ දැන් මේ සම්බන්ධතාවයත් එක්ක ඊළඟට එන ප්‍රශ්නාර්ථය තිරි හරියන්නේ මෙතනට කියලා කවුරු හරි කෙනෙක් යෝජනා කළොත් මොකද කියන්නේ? දිනේෂ් මේක හරි දැන් ක්‍රිකට් ක්‍රීඩාව සෑහෙන දියුණු තත්ත්වයකට වෙලා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඒ පිතිකරුවන් පාවිච්චි කරන තැන්, ඒ කියන්නේ නම්බර 3, නම්බර 4, නම්බර 5, නම්බර 6, නම්බර 7ට යද්දී ගොඩක් වෙලාවට තරඟ ජයග්‍රහණය කරන්නේ බැට්ස්මන්ලගේ ස්ට්‍රයික් රේට් එක උඩ. ඉතින් අපි බලන්න ඕනේ එදාත් 75ට කඩුලු 4ක් ගියාම අනිවාර්යෙන් අපිට පාර්ට්නර්ෂිප් එකක් ලබා ගන්න ඕනේ. හැබැයි නම්බර 6 බැට් කරන පිතිකරුවාගේ ස්ට්‍රයික් රේට් එකයි අපි බලන්න ඕනේ. මම තිරිමානව විවේචනය ලක් කරනවත් මොනවත් නෙමෙයි මෙතන. අපි ඉස්සරහට යන්න ඕන නම්, තරග ජයග්‍රහණය කරන්න ඕන නම් අපි වර්ල්ඩ් රෑන්කින් වල වර්ල්ඩ් කප් එකේ කොහෙද ඉන්නේ ඒ පිතිකරුවන්ගේ ලයිස්ට් එක අරගෙන ඇදලා බලන්න නම්බර 6 7 බැට් කරන අයගේ ස්ට්‍රයික් රේට් එක මොකද්ද කියලා. මේ වගේ අය තියාගෙන අපිට ජයග්‍රහණය කරා යන්න පුළුවන්ද කියලා
මොකද අපි මෙතනින් ක්‍රිකට් ඉවර වෙන්නේ. අපිට ඊට පස්සේ බංග්ලාදේශ තියෙනවා, නිව්සීලන්ත තියෙනවා. ඉතින් එතකොට අපි ඒව තමයි මං හිතන්නේ දත්තත් එක්ක තමයි රමේලාම ක්‍රීඩකයන් තෝරණය ගැන තිරිමාන එතන ගානකේ වැරද්දක් නෙමෙයි. හැබැයි තිරිමානගේ පොසිෂන් එක උතර නෙමෙයි. අපි යන්න ඉස්සෙල්ලා හිතුවේ තිරිමාන නම්බර් 3 කියලානේ. සමහරවිට ඔබ ආරම්භක ප්‍රතිකරුවා කියලා විශ්වාස කළා. එතකොට මම හිතන්නේ මේවා ගැන ගොඩක් අපි ඊටදී හිතන්න ඕනි කියලා. මං හිතන්නේ එතන කෝචින් යුනිට් එකක් ඉන්නවා, මැනේජ්මන්ට් චෙයාර්මන් සිලෙක්ටර් ඉන්නවා. ඒවා ගැන හිතන්න ඕනි. හැබැයි ඔය සංචිතේ මල්ලි කෙනෙක් හිටියද? ඔතනට තව ආදේශ කරන්න තරම් සාධාරණ ක්‍රීඩකෙක්? නැහැ. මුලින්ම ඔබ කිව්වා වගේ දැන් තිරිමාන යන්නේ ආරම්භක ප්‍රතිකරුවා, ඊළඟ තරගයේ අංක 3, ඉන් පස්සේ අවිෂ්කේ ස්ථානයට එනවා. ඊට පස්සේ වෙන්නේ අපිට ප්‍රතිකරුවෙක් නැහැ යදවන්න. සංචිතේ ඉන්න එකම ප්‍රතිකරුවාව ක්‍රීඩා කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි. වැඩිපුර බෝල කෙනෙක් ක්‍රීඩා කරන්න නැතුව. ඉතින් එහිදී ඔව් සාර්ථක ඉනින් දෙකක් ක්‍රීඩා කරනවා. ඉතින් එතකොට අපි මේ තරගාවලියට යන්න කලින් අපි හැමදාම කතා කරපු දෙයක් තමයි දැන් මේ වෙලාවේ අපිට ලේසියෙන් පහළට දාලා හැම කෙනෙක්ම කතා කරන්න පුළුවන්. නමුත් මේ වැඩසටහනේ කණ්ඩායම තෝරපු දවසේ ඉඳන් අපි කතා කරපු දේවල් බැලුවා නම් අපි තාමත්ම පැහැදිලිව පෙන්නුවා මේ සූදානම මොකද්ද. මේ ක්‍රීඩකයෝ කීප දෙනෙක් වාසනාවන්ත ක්‍රීඩකයෝ හිටියා මේ තරගාවලියේ නියෝජනය කරන. මොකද ලෝක කුසලානයක දිනේෂ් අත්හදා බලන්න බෑ ක්‍රීඩකයෙක් මැදට ගියාට පස්සේ. අපිට ඉන්දියානු කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරපු තරංගයේ වැන්ඩසේව ක්‍රීඩා කරන්න බෑ. ඒ වෙනුවට අපි ක්‍රීඩා කරන්නේ තවත් වේගපන්දු යවන්නේ. ඉන්දියාව ස්පිනර්ලා 3 දෙනෙක් ක්‍රීඩා දෙන්නේ ක්‍රීඩා කරනවා. අවාසනාවකට අපිට ඒ අවස්ථාව ලබා ගන්න බෑ. නමුත් අපි ආපහු ෆාස්ට් බෝලර් කෙනෙක් සෙල්ලම් කරලා තියෙන. ඒ වගේ අඩුපාඩුකම් ගොඩක් තියෙනවා. නමුත් රුවන් අය කිව්වා වගේ කොයි වෙලාවෙ හරි අපි මේවා මෙතනින් ඉවර කරලා ඊළඟට ඉස්සරහට යන්න වෙනවා. ඔව්. ඒ කියන්නේ අපේ තිබිච්ච අඩුපාඩු නිසා තමයි අපිට තීරණ එතනට ගේන්න උනේ. හැබැයි දැන් ඒ වැරද්ද එහෙම්මම තියාගෙන ඒ තුවාලය එහෙම්මම තියාගෙන ඉස්සරහට දුවනවද නැත්නම් තිරමණ දක්ෂ පිටිකරුවෙක් ඔහුට වෙන තනක් දීලා කණ්ඩායමේ සංයුතිය වර්තමාන ක්‍රිකට් වලට ගැලපෙන විදිහට නැත්නම් අර හද්දා ඈත අතීතයේ ක්‍රිකට් වලටම අපි ආපහු වතාවක් මේ ලෝකෙම පරිවර්තනය වීගෙන ඉදිරියට යනකොට අපි ආපහු අනිත් පැත්තට ගමන් කරනවා කියන ප්‍රශ්නාර්ථය තමයි අපිට ඉතිරි වෙමින් තිබෙන්නේ. අපි කතා කරමු ලසිත් මාලිංග පිළිබඳව. මම හිතන්නේ ඔහුගේ අවසන් ලෝක කුසලාන අත්දැකීම්, ඔහු එක ස්ථිර කළා, ඔහුගේ බලාපොරොත්තු පිළිබඳව දිමුත් කිව්වා, ඔහු බොහෝ විට ලංකාවේ පැවැත්වෙන තරගයකින් පස්සේ දේශීය කෙළිබිමේ තමන්ගේ ප්‍රේක්ෂකින් හමු ඔහු සමුගැනීමට සූදානමින් ඉන්නවා. සහ ඔහුගෙන් තවත් එක් කාරණාවක් මතු වුණා. T20 තරග දිවිය. මොකද දැන් අපිට තිබෙනවා ක්වොලිෆයින් රවුන්ඩ් එකට මුහුණ දෙන්න. කොහොම හරි රට සුදුසුකම් ලබන තත්ත්වයට ගෙනල්ලා මම සමුගන්නවා. එතනින් එහාට මට එපා කියන මම සමුගන්නවා. හැබැයි මට හැඟුණු කාරණාව ඔහුට බලාපොරොත්තුවක් තිබෙනවා T20 ලෝක කුසලානය දක්වා T20 තරග බිමේ ඉන්න. අපි එක් දින තරග බිමේ මාලිංග පිළිබඳව සාකච්ඡා කරමු. දිනේෂ් මං හිතන්නේ අපි හොඳ ක්‍රීඩකයන් බිහි කරපු රටක්. අපි ඒ ගැන අපි හැමෝම සන්තෝෂ වෙන්න ඕනේ. පිතිකරුවන් පමණක් නෙමේ පන්දු යවන්නන් පවා. ඉතින් මාලිංග ඒ වගේ එක්කෙනෙක් තමයි. හැබැයි ඉතින් මාලිංග මේ ලෝක කුසලානේ අවසර මේ අන්තිම තරගයේ ක්‍රීඩා කරද්දී අපින් කී දෙනෙක් ක්‍රීඩකයන් ඒ කාලේ වෙද්දි හැදිලාද කියලා බලන්න ඕනේ. ඉස්සර නම් දැන් මාලිංගට එද්දි චමින්ද වාසිතිය, මුරලී හිටියා. ඒ වගේ ඊට ඉස්සෙල්ලා රොමේෂ් රත්න ඒ වගේ කට්ටිය හිටියා. දැන් මාලිංග එළියට යද්දී අපේ මාලිංග කඩුලු 13ක් ලෝක කුසලානේ මේ තරගාවලියේදී ලබා ගත්තේ. අපේ ඊළඟ එක්කෙන අරගෙන තියෙන්නේ කඩුලු 6. ඉතින් අපිට එතකොට අපි අනිත් ටීම් එක්ක අපි කම්පීට් කරන්න අපිත් එක්ක ගහන්න හදද්දී අපිට පුළුවන්ද කියලා අපි බලන්න ඕනේ. මොකද මාලිංග අනිවාර්යයෙන් මම හිතනවා T20 ලෝක කුසලානේට සහභාගි වෙයි. හැබැයි මැනේජ්මන්ට් එක හැටියට සිලෙක්ටර්ස්ලායි කෝච්ස්ලායි මොකක් හරි ප්ලෑනක් තියෙන්න ඕනේ. මම එයා හැම වෙලාවෙම ගොඩක් එයා කතා කරද්දි කියනවා ප්ලෑනක් නැහැ කියලා අපේට. ඒ ප්ලෑන් එකක් නැතුව අපි මම හිතන්නේ එයා ඒකට ඉක්ලි වෙන්නේ නැති වෙයි. මොකක් හරි එයාට රෙස්ට් එකක් දෙන්න ඕන වෙයි. එයාට හැම මැච් එකම ගහන්න බැරි වෙයි. අපි එතකොට කොහොමද ඒ තත්ත්වෙට? මොකද මම මෙතන අපෙන් පිට එක්කෙනෙක් මේ උඩ තට්ටේට ගේන්න හදනව නෙමෙයි. අපි ජස්ටින් ලැංග ඔස්ට්‍රේලියා ටීම් එක ගත්තොත් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ඒගොල්ලෝ කොහෙද හිටියේ කියලා දන්නවා. මාස 12 අන්තිම මාස 12දී ඒක එයා තනිකරේ කණ්ඩායමේ වෙනස්සක් කරා. එතකොට බලන්න ස්ටාක් මැච් කීයද ගහලා තිබ්බේ. එයා ස්ටාක් මේ ලෝක කුසලානේට එයා ලෑස්ති කරගත්තා. ඒකම තව එක්ස්පීරියන්ස් බෝලර්ස්ලා තව 3 දෙනෙක් එයා හදාගත්තා. ඉතින් අන්න ඒ වගේ සැලැස්මක් තියෙන්න ඕනේ. කොහෙද අපේ මේ සැලැස්මක් තියෙන්නේ? ඒක තමයි මේ මාලිංග ගොඩක් වෙලාවට එයා ලෝක කුසලානේ එයා මීට වැඩිය කඩුළු ගනී. එයාට තව ඒ සහයෝගය දෙන්න තව ක්‍රීඩකයන් අපේ දෙන්නෙක්වත් හිටියන්නේ.
ඔව ඉතින් මොකද මේ පැත්තෙන් කපරාරුව හයියට ගහගෙනගෙන එන්න හැදුවට ඇති වැඩක් නෑ. අනිත් පැත්තෙන් බිත්තියේ ගඩ ලොකම් බුරුල් නම් ඒ ප්‍රශ්නාර්ථයට තමයි බොහෝ වෙලාවට මාලි මුහුණ දුන්නේ. මම හිතන්නේ අපි බොහෝ විට සාකච්ඡා කළා මලින්ද මේ ඔහු පිළිබඳව. නමුත් මම හිතන්නේ දේශයේ මේ කියන්නේ 1250 තරග මාලාවක ඔහු පිළිබඳව මතකෙ දිගහරන අන්තිම අවස්ථාව මේක බවට පත් වෙයි හින්දා මම කැමති ඔබට අවස්ථාවක් දෙන්න. අනිවාර්යයෙන්ම මේ ලෝක කුසලානේ මම හිතන්නේ ක්‍රීඩකයෙක් හැටියට ශ්‍රී ලංකාව වෙනුවෙන් සාධාරණයක් ඉටු කරපු එකම ක්‍රීඩකයා රසිත් මාලිංග කියලා බය නැතුව කියන්න පුළුවන්. ඔහු ක්‍රීඩා කරපු විලාසය පන්දු අතට ගත්තම නව පන්දුවද අවසාන පන්දුවර කීපේද ලංකාවට එංගලන්තයත් එක්ක ජයග්‍රහණයක් ලබාගෙන ලෝක කුසලානේ බලාපොරොත්තුව පළවෙනි හතරට එන්න බලාපොරොත්තුවක් කරගෙනලා දුන්නේ රසිත් මාලිංග. ඉතින් ඔහු හැම කෙනාම ඔහු ගැන බොහෝ දේවල් කතා කරා තරංගාවලට කලින්. අපි අර හැම වෙලාවම කියනවා මැච් ෆිට්නස් කියන දේ තමයි වැදගත්ම දේ. තරංගයක් ඇතුළත ඔහුට හැකියාව තියෙනවා නම් පන්දු ඕවර කිහිපය මම මොන අපි දැන් කතා කරමු සැලැස්මවල ගත්තොත් මම දැන් ලසිත් මාලිංගට තමයි ඒ වගේ සැලැස්මක් තියෙන එකම ක්‍රීඩකයා. පන්දු රකින්නන් යොදවන්නද පන්දු යවන විදියද පන්දුවෙන් පන්දුවට ක්‍රීඩකයන්ව මාරු කරන්න ඔහු එන්නේ ඒ වගේ සැලැස්මක් ඇතුව. ඉතින් අනාගතය ගැන තියෙන එකම බය තමයි අන්නේදී ඊළඟ පන්දු යවන්න කවුද ඔවුන්ට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ දන්නවද මේ දේවල් කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අඩු ගානේ ලසිත් එක්ක ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ හරි ඔවුන්ගෙන් මේ දේවල් ලබාගෙන ඒ අත්දැකීම් මං හිතන්නේ ලේසියෙන් වෙන කාටවත් ලබා ගන්න පුළුවන් කියලා ඔවුත් එක්ක කාලයක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ඉන්නවා. ඉතින් ඒ වගේ අත්දැකීම් ලබාගෙන තමන්ගේ කණ්ඩායමට දෙන්න පුළුවන් උපරිම සහාය ඔව් ලබා දුන්නා. ඔව් පන්දු අතින් විතරක් නෙමෙයි නායකයාට කණ්ඩායමට අපි දැක්කා මේ තරඟාවලිය පුරාම තමන්ගේ අවශ්‍ය කරන හැම සහයම ලබා දෙන්න උත්සාහ කරා. අවාසනාවකට කිව්වා වගේ ඌට වේග පන්දු යවන්නෙක්වත් දඟ පන්දු යවන්නෙක්වත් හිටියේ නැහැ. අනිත් අන්තයෙන් සහයක් ලබා දෙන්න. එහෙම වුණා නම් ඊට වඩා වෙනස් වෙන්න තිබුණා මේ තරඟාවලි. ඔව් වේග පන්දු කරන්නේ පිළිබඳව මම හිතන්නේ එහි විවිධත්වයේ පිළිබඳව මහදනුම් සම්භාරයක් ඇති විශාල ග්‍රන්ථයක් ඔහු. නමුත් දේශීය කෙලිබි මේ දේශීය ක්‍රීඩකයන් ඔහු හරි හැටි පරිශීලනය කළාද කියන ප්‍රශ්නාර්ථය ඉතිරි වෙන්නේ බුම්රා වැනි ක්‍රීඩකයන් ඒ පොතෙන් ගන්න තියෙන ගොඩක් දේවල් අරගෙන ඔහු දැන් වෙනම පරිච්ඡේදයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන නිසා ශ්‍රී ලංකාවේ මේ කතාවේ එතනින් ඉහළ පරිච්ඡේදය ලියන්නේ කවුද? ඒක තමයි මාලි සමුගන්නාවට අපිට තියෙන ඊළඟ බරපතලම ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය තමයි ඉතිරි වෙන්නේ මොකද සංගක්කාර මහල සමුගන්නාවටත් ඔය ප්‍රශ්නේ ඉතිරිව තිබුණා. තාමත් ඒ ප්‍රශ්නේ හිමම තිබෙනවා. මාලිංග සමුගරගෙන කොච්චර කාලයක් ඇයිද මේකට උත්තරය හොයන්නේ? අපි හැමදාම අපි කරන්නේ ඔකට උත්තර හොයමින් ඉන්නේ එක. හරි. ඒ අතරතුරේදී අපේ ද පපරේ.com ක්‍රිකට් කලමනාකරු දමිත් වීරසිංහ තාමත් එංගලන්තේ. බලමු ලීඩ්ස් වල ඉඳන් අද මොකද කියන්නේ කියලා. ස්තුති දිනේෂ්. ඔව් ශ්‍රී ලංකා කණ්ඩායම තම අවසන් තරගය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කඩු 7කින් පරාජය වුණා. ඔබට පේනවා ඉන්දියානු කණ්ඩායම ඔවුන්ගේ විශාල ජනකාය මැද ඔවුන් අද පිටව යන ක්‍රීඩාංගණයෙන්. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය අවසන් කරනවා 6 වෙනි ස්ථානයේ ඉඳලා. ඔවුන් තරග 9ක් ක්‍රීඩා කරලා තරග 3ක් ජයග්‍රහණය කරා එංගලන්තය, අෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දිය කොදෙව් දූපත් හමුවේ. තරග 4ක් පරාජය වුණා. තරග 2ක් වැස්සට හේදිලා ගියා. නායක දිමුත් කරුණාරත්න පැවසුවේ තරගයෙන් පසු ඔහු පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට තව ඉදිරි ගමනක් තියෙනවා. ඔව් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටේට ගියේ නැහැ. නමුත් හුඟක් හොඳ දේවල් අරන් යන්න තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. අවිෂ්ක ප්‍රනාන්දු ඔහු පිතිකරණයෙන් හොඳින් පහර දුන්නා. ඒ වගේම කුසල් ජනිත් පෙරේරා. ලසිත් මාලිංග ඔහුගේ අවසන් ලෝක කුසලානේ හොඳින් දස්කම් දැක්වුවා. කඩලු 13ක් ලබාගෙන ඒ වගේම ඇන්ජලෝ මැතිවුස් අන්තිම තරගයේ ලකුණු 100ක් ලබාගෙන ඔහු පෙන්වුවා තාමත් ඔහුට ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔහු තමයි හොඳම පිතිකරු කියලා. ඉතින් ඉතාමත් හොඳ දෙයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ ඇන්ජලෝ මැතිවුස්ගේ පිතිහරමය. අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට යන්නේ කොහොමද කියලා. තවත් ඉස්සරහට තරගාවලි තිබෙනවා. නමුත් මේ තරගාවලිය අවසන්. ඉතාමත් සන්තෝසයි මේ ඔක්කොම විස්තර ඔබලාට ගේනෙන්න ලැබීම ගැන. දමිත් වීරසිංහ වන මම නැවතත් හම්බෙමු ද පපඩොට්කොම් සඳහා. Thank you.
කෙසේතත් ප්‍රියහිතවතුනි මහිතන්නේ මෙවර තරගමාලාවේදී ලෝකෝසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම යනකොට තබා තිබුණු ලංසුව ඒක කුණු කොල්ලට දාපු ලංසුවක්. හැබැයි ඔවුන් නැවත වතාවක් ලංකාවට එන විට ඉහළ වටිනාකමක් ජම්තාක් දුරකට ගෞරවයක් ආරක්ෂා කරගෙන එන්නට ඔවුන්ට හැකියාව ලැබුණා. ඒක තමයි මේ තරගමාලාවෙන් අපිට ඉතිරි කරගන්න තිබෙන එකම කාරණාව. ඒත් එක්කම අවිෂ්ක වැනි පිතිකරුවෙක්, දිමුත් වැනි නායකයෙක් සහ ආරම්භක පිතිකරුවෙක් මෙවැනි කාරණා පිළිබඳව නැවත වතාවක් මැතිව්ස්ලගේ නැවත පිබිදීමක් මේ සියල්ලත් එක්ක සහ ප්‍රතිසංස්කරණය කරන්න තවත් ගොඩක් දේවල් තියෙනවා කියන එක දැන හඳුනා ගැනීමත් එක්ක අපි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කතාව හමාර කරමු. දැන් ලෝකෝසලානයේ උණුසුම් තරඟ අත්දැකීම් වලට අපි ඇවිල්ලා ඉන්නවා. අවසන් හතර දිනාට අවසන් පූර්ව තරඟ වලට යනුව ඉන්දියා කණ්ඩායම නවසීලන්තයේ මුණ ගැහෙනවා. මැන්චෙස්ටර්හිදී 9 වනදා 11 වනදා එංගලන්තයත් ඕස්ට්‍රේලියාවත් අතර තරඟයේ ක්‍රියාත්මක වන්නට නියමිතයි. දැන් ටිකක් අමාරු දාන ප්‍රශ්න තමයි අහන්න. ඒ කියන්නේ ක්‍රිකට් සම්බන්ධයෙන් අනාවැකි කියනවා කියන එක දිවිනහ ගන්නවා වගේ වැඩක් නේ. හැබැයි දැන් අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. කවුරු එයිද අවසන් මහා තරගයට? පළවෙනි තරගය ගැන කතා කරොත් නවසීලන්තයේ ඉන්දියාවේ තරගයේ ගොඩක් වෙලාවට ඉන්දියාවේ කණ්ඩායමේ ඕපනර්ස්ලා දෙන්නයි නම්බර 3යි 4යි. ඒ හොඳ ෆෝම් එකක ඉන්නවා කියලා කියන්න පුළුවන්. හොඳ ලකුණු අතර ඉන්නේ රෝහිත් ශර්මා 105ක් ලබාගෙන තියෙනවා. මෙහිදී වැදගත් වෙන්න ඕනේ අපි දවාන රිප්ලේස් කර රාහුල් උන දැන් ලකුණු 350 400කට ලකුණු ලබාගෙන තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ තත්ත්වෙට එන්න ඒගොල්ලෝ ගොඩක් කැපවීමක් කරලා තියෙනවා. ඒගොල්ලෝ දන්නවා එයා හරියට මේක කරේ නැත්නම් ඊළඟට. ඒ වගේම පන්දු යවන්න අතේ ගත්තොත් එහෙම ඒගොල්ලොන්ගේ බුම්රාද, ශාමි, ස්පිනර්ස්ට දෙන්න කුල්දීපුවේ ෂහල් ඔක්කොම හොඳයි. හැබැයි නවසීලන්තයේ මම හිතන්නේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ කේන් විලියම්සන් තමයි ලකුණු අතර වැඩිම ගහලා ඉන්නේ. සහ රොස්ටේලර්. ඔව්. හැබැයි ඉන්දියාවත් එක්ක ගත්තොත් අරගොල්ලොන්ගේ ඒගොල්ලොන්ගේ හැමෝගේ මම හිතන්නේ අයිඩියා එක තියෙන්නේ කේන් විලියම්ස් දවා ගන්න එක තමයි. මොකද කේන් විලියම්ස්ගේ වටේ තමයි ලකුණු අනිත් අය ගහලා තියෙන්නේ. පන්දු යවීමේ අතින් මන් දෙගොල්ලොම එක තත්ත්වයට දාන ඒ වගේ. හැබැයි ස්පිනර්ස්ලා ඒත් ඉන්දියාවේ ස්පිනර්ස්ලා හොඳයි. ඔව් සෙන්ටර් මැඩි ක්‍රිකට් චාහල් වගේ ක්‍රිකට් එක්ක සංසන්දනයේ තරමක් අපහසුයි. ඉතින් අනිවාර්යෙන් සෙමි ෆයිනල් කියන්නේ මම හිතන්නේ නවසීලන්තයේ ගියොත් ෆයිනල් එකට ආවා. ඒගොල්ලෝ ආයෙත් මම හිතන්නේ හොඳ achievement එකක් කරලා තියෙන සෙමි ෆයිනල් එකට ආවා කියන එක. තරඟය ගොඩක් විවෘත වෙයි. හැබැයි ගොඩක් වෙලාවට මේක ගොඩක් පන්දු යවන්නන්ට තමයි අතේ තමයි තියෙන්නේ කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. මම ඊළඟ කොටස කතා කරන්න මලට ඔබට අවස්ථාව දෙනවා. එංගලන්තය ඕස්ට්‍රේලියාව. එතනම දිනේෂ් මුලින්ම අපි මේ ලෝක කුසලානය ගැන කතා කරද්දී මේ කණ්ඩායම හතර ගැන දැක්කම අපිට පේනවා මේ තරඟාවලියට එනකොටම මේ කණ්ඩායම් වල තිබුණු ශක්තිය කොහොමද, ස්ට්‍රෙන්ත් එක මොකද්ද, ඒ හා සමානව ඔවුන් Tamanට හරියන ස්ථාන හතර ලෑස්ති කරගෙන තියෙනවා. එංගලන්තය ඕස්ට්‍රේලියාව ගත්තොත් එංගලන්තයේ මේ තරඟාවලියේ ආරම්භ කරා ඉතාමත්ම හොඳයි. නමුත් එක තැනකදී පොඩ්ඩක් පසුබෑමකට ලක් වෙනවා. තරඟ දෙකක් පරාජය වෙනවා. ඉන් පස්සේ නැවතත් ඔවුන් ලකුණු අතරට. ඒ හැම තැනදීම අපි දැකපු දෙයක් තමයි රුවන් නායක වගේ ආරම්භක ප්‍රතිකරුවෝ. ඉන්දියාවේ ආරම්භක ප්‍රතිකරුවොත් එහෙමයි, එංගලන්තෙත් එහෙමයි. ජේසන් රෝයි කණ්ඩායමට ආවත් එක්කම නැවතත් ලකුණු ලබා ගැනීම වේගය වැඩි, ආරම්භක සමදතාවය වැඩි. ඉතින් මෙතන ලොකු වාසියක් තියෙනවා හැම කණ්ඩායමටම. මොකද මේ ස්ටාර්ට් එක කියන එක හරිම වැදගත්. පළවෙනි පන්දුවට 10 දී ලබා ගන්න ලකුණු ලබා ගැනීමේ වේගය එතන ඉඳන් ඔවුන් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම ඕස්ට්‍රේලියාව ගත්තොත් මං හිතනවා මේ ලෝක කුසලානයට ඔවුන් කලින් සූදානම් වුණ විදිය, වැඩි කාලයකට කලින් ගත්ත ඕස්ට්‍රේලියානු කණ්ඩායම දැක්කොත් අපි හිතුවේවත් නැහැ මේ තත්ත්වයට එයි කියලා. නමුත් මේ ලෝක කුසලානයේ පළවෙනි තරඟේ ඉඳලා ඔවුන් පවත්වාගෙන ගියා. අපි කියන කන්සිස්ටන්ට් කියන එක ඉතාමත්ම හොඳයි. ඉතින් ඒ නිසා කණ්ඩායම් දෙකම එක හා සමාන කණ්ඩායම් දෙකක් මගේ විශ්වාසය. මං හිතනවා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පොඩි වාසියක් තියෙනවා කියලා. ඒ පිළිතුරට එකඟද ඔබ? මට ඕන කෙටි පිළිතුරක් විතරයි ඒකට. හරි. දැන් එහෙමනම් ඉන්දියාවත් ඕස්ට්‍රේලියාවත් අවසන් මහා තරගයට එයි. ඊට පස්සේ මොකක් වෙයි? 14 වෙනිදා රාත්‍රියට තමයි ඒක උත්තර දෙන්නේ. ඒ කියන්නේ ඒ අතින් බැලුවා මේ කණ්ඩායම් දෙකේම දක්ෂතා ස්ටාක් ලගෙන් පටන් ගත්තම වේග පන්දු කරන්නේ අනිත් පැත්තෙන් බුම්රා භුවනේශ්වර් සංසන්දනය හා සමානයි. ඊට පස්සේ පිටිකරන ලයිස්තුව දිහා බැලුවාමට වෝන ශර්මා එක තරාදිය දැම්මොත් දෙපැත්ත එක සමබර තත්ත්වයකට ගේන්න පුළුවන්. ෆින්ච්
ස්මිත් තෝට මැද පෙළ ඉන්දිය කෝලි ඔය සියලු ගණනයන් එක හා සමාන තත්වයකට ගේන්න පුළුවන්. එකන්නේ ලෝකුසල අන්තරග මලා ඉතිහාසේ තිවුණු අවසාන මහතරගයක් මේ වතාවේදී දැකබන්න දැකබලාගන්න අපට පුළුවන් බේකිනික තමයි විශ්වාසය හැටියට පේන්න තියන්නේ. එහෙමනම් අදට කතාව එපමණයි. අපි පසුගිය හමුවීමේ දොපත් එක සාකච්ඡා කළා. අපි ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවා ජයග්‍රහණයක් සඳහා. ඒ තමයි ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ලෝකසලන ක්‍රිකට් තරග මලා ඉතිහාසයේ අවසන් වරට ශතකයක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ ප්‍රතිකරුවක් කවුද? ඔව්, ඔබට මතකයි මහේල ජයවර්ධන 2011 ලෝකසලන අවසන් මහතරගයේදී අපතේ ගිය ශතකයක්. කෙසේ වෙතත් නිවැරදි පිළිතුරු ලබා දුන්නා ලක්ෂානි ඉෂාරා. බොහොම සතුටුයි මේ ප්‍රේක්ෂිකාවක් මේ සඳහා තමන්ගේ දායකත්ව ලබා දෙල ජයග්‍රහණ හිමිකර ගැනීම පිළිබඳව සුප්‍රතුම් සහ තෑග්ගත් ළඟදීම ඔබ අතර හිමිවන්නට නියමිතයි. මේ වතාවේ අපේ ප්‍රශ්නය බවට පත් වෙන්නේ ඉන්දියාවට එරෙහි අවසන් වතාවට කඩුණු ත්‍රිත්වයක් දවාගත් පන්දියවන්නා කවුද? දැන් බලන්න ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුණු ත්‍රිත්වයක් දවාගත් පන්දියවන්නන්ගේ නාමලේඛනය එහි අග්ගිස්සේ නැත්නම් අවසානයේදී ඉන්නේ කුමන පන්දියවන්නාද? උදව්වක් කරන්නම් ශ්‍රී ලංකේ පන්දියවන්නෙක් ඔබට නිතර මුණ ගැහෙන කෙනෙක්. හරි, ඒ ඇති. ඊට අමතරව මේ තරග මාලාවේ උණුසුම් තතු සියලු තරග විස්තර වාර්තා විශේෂාංග ලිපි ඡායාරූප විතරක් නෙවෙයි ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දේ රැගෙන ඉන්නට thepapare.com සූදානම් වෙනවා. තරග මාලාව නියමා වෙන තුරුම අපේ ක්‍රියාන්විතය මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා ආරාධනය කරනවා thepapare.com සමගින් රැඳෙන්න. ඒ විතරක් නෙවෙයි තවදුරටත් ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න නම් thepapare.com YouTube channel එක subscribe කරන්න, ඒ ළඟින්ම තිබෙන bell icon එක click කරන්න. තොරතුරු ඔබට නිරන්තරයෙන් සීනු හඬත් එක්ක එකාස් වෙන පටන් ගන්නවා. හොඳයි, දෙදෙනාටම ස්තුතියි. මං හිතන්නේ අපිට අවස්ථාවක් තියෙයි මේ ලෝකසලානේ අලලා සමාප්තියට නැවත වතාවක් මුණ ගැහෙන්න. ඒ හැම වුණ බලාපොරොත්තු වෙන්න අපි සමුගන්නවා ප්‍රිය ක්‍රීඩාලෝල හිතවතුනි. ඔබ හැමට ජයග්‍රහී දිනක් සහ ජයග්‍රහී හෙටක් ප්‍රාර්ථනා කරමි. ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න thepapare.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න. එකතු වෙන්න, ජය පතන්න, ලෝක කොසලාන තරගාවලියේ සටන් වදින අපේ සිංහයින්ට තවත් ඉදිරියට යන්න අපිට ඕනේ. එකතු වේ පානය කොකා කොලා එක. අපි හැමෝම ජයම පතමු.